වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම සඳහා ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන පැවතියදී එම පත්කිරීම සිදු කිරීම ජනාධිපතිවරයා විසින් පැහැරහැර ඇති බවට මෙන්ම අභියාචනාධිකරණයේ පුරප්පාඩු පවතින විනිසුරු දුහුර සඳහා පත්කිරීම සිදු කිරීම පැහැරහැරීම යන චෝදනා යටතේයි පෙත්සම්කරු මෙම පෙත්සම ජනාධිපතිවරයාට එරෙහිව ගොනු කර තිබෙන්නේ. මෙම කරුණු හේතුවෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන අයුරින් කටයුතු කර ඇති බැවින් රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසද පෙත්සම්කරු විසින් මෙම පෙත්සමේ සඳහන් කර තිබෙනවා. ගාමිණී අමරසේකර, HMD නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව අද කැඳවූ අතර මෙහිදී පෙත්සම්කර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා සිටියා. එම ඉල්ලීමට දැඩි විරෝධයක් පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම තුළ මුද්‍රණ දෝෂ මෙන්ම නීතිමය දෝෂ ගණනාවක් දක්නට තිබෙන බවට චෝදනා එල්ල කළා. පදනම් විරහිත අසත්‍ය හා නොමග යවන සුළු තොරතුරු මුල් කර ගනිමින් පෙත්සම්කරු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇතැයි චෝදනා කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එය ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලා සිටියා. මෙහිදී දැඩි දෝෂාරෝපණයක් එල්ල කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩලු සාමාජික විනිසුරු HMD නවාස් මහතා සඳහන් කළේ පෙත්සම්කරු නීතිඥවරයෙකු ලෙස කටයුතු කරමින් මෙවැනි පෙත්සමක් ගොනු කිරීම අනුමත කළ නොහැකි බවයි. අදාළ පෙත්සම තුළ මුද්‍රණ දෝෂ පමණක් නොව නීතිමය දෝෂ ගණනාවක්ම පවතින බව පෙන්වා දුන් විනිසුරුවරයා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාව ඍජුවම පාර්ශ්වකරුවෙකු වශයෙන් නම් කරමින් මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කළ නොහැකි බවයි. පෙත්සම්කරු නීතිඥවරයෙකු වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක් ලබා දී තිබියදී මූලික නීතිමය දැනුමකින් තොරව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවත් මුද්‍රණ දෝෂවලට එහා ගිය යටි අරමුණකින් යුක්තව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන බව නිරීක්ෂණය වන බවත් විනිසුරුවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. ඒ අනුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණයට අනුව අදාළ පෙත්සම රුපියල් 50,000ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කරන ලෙසට අධිකරණය නියෝග කළා. දැන් මෙවැනි පෙත්සම් ගේනකොට මේවයි අරමුණ මොකක්ද? මේවා හරියට බල්ලා තියෙනවද? එහෙම නැතුව නිරපරාදේ මේ පෙත්සම් ගෙනල්ලා අවස්ථා කීපයකදීම නීතිඥවරුන් ගෙවෙන පෙත්සම් සම්පූර්ණයෙන්ම නිෂ්භා කළා. ඒව නඩු විභාගයට ගත්තේ නැහැ. ඒ නිසා හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. මෙවැනි පෙත්සම් ගේනකොට මූලික මිනිස් අයිතිවාදය උල්ලංඝනය වීම සම්බන්ධයෙන් කඩිමුඩියේ හෝ නීති හරියට අධ්‍යයනය නොකර කෙලින්ම කියනවා නම් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනාධිපතිවරයා විසින් උල්ලංඝනය කළා තියෙනවා. ඒ නිසා එතුමා සුදුසුක නෑ කියලා කියනවා නම් ඒව ගේන පදනමක් තියෙනවා. එහෙම නැතුව ඔහේ යන්නම් වාලේ පෙත්සම් ගෙනාවට පස්සේ ඒකේ කාලයත් නාස්ති වෙනවා, දැඩි දෝෂ දර්පණයට ලක් වෙනවා. ඉතින් මෙවැනි දේවලින් පෙනෙන දේ තමයි අවශ්‍ය විදිහට තමන් ඒ ගේන පෙත්සම හරියට ඔප්පු කරගන්නත් බැරුව මේ පෙත්සම් ගෙනල්ලා මෙහෙම ඉල්ලා අස්කර ගන්නවයි කියලා කියන්නේ නීතිඥ වෘත්තියට යම් විදිහක හැල්ලුවක් වෙනවා.